උණුසුම් වුවත් ලදස්සරින් ගැනෙන අපගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දෙලබුණු තවත් උණුසුම් පොතක්. ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට සලසුම් කර ඇති විදේශීය සමාගම් දෙකක් කාර්සේතිම සේවා ස්ථාන සප්පසා තවකාලික නවාතැන් සහිත සාර්වකාරය ඉන්ධන පෙරුම්හල් ලෙස පිහිටුවීමට යෝජනා කර ඇති අතර කිව්වර්ගේත පද්ධති නොමැතිව ඉන්ධන සැපැයීමටද හැකියාව ලබා දී ඇත. චීනී රජයේ සතු ස්නොපෙක් සහ එක්ස ජනපදය පදනම් කරගත් ආරෙම් පාක් ෂෙල් යන සමාගම් දෙකෙහි රාජ්‍ය නිලධාරීන් සහ නියෝජිතයන් සමග මෑතකරණ සාකච්ඡා අතරතුර මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ. විදුලි බලහා බලශක්ති අමාත්‍යංශය මෙම යෝජනාවට රජය එකඟ වී ඇති අතර එය ප්‍රධාන වශයෙන් පිටපළත්වල ඉන්ධන පිරුම්හල් සඳහා දාල වී ඇත. ඔවුනට පවතින කිව්වාර් කෝටා ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමෙන් නිදහස් කළ හැකි බවද රජයේ නිලධාරීන් පවසා ඇත. ඒවා ඉන්ධන ලබා ගැනීමට පමණක් පිහිටුව ස්ථාන නොවේ. ඔවුන්ට උපේ මෝටර් රථය සුදා සේවා සැපිය හැකි අතරම කුඩා පරිමාණයේ සාප්පු පසුකම් මෙන්ම ඔබ දිගු ගමනක් යන්නේ නම් එහි රාත්‍රිය ගත කිරීමටත් පසුකම් සහිතයි. ඉන්ධන පිරුම්හලක සාමාන්‍ය භූමි ප්‍රමාණය පර්චස් 40ක් පමණ වන නමුත් එවැනි ස්ථානයකට අක්කර 1.5ක පමණ ප්‍රමාණයක් සමාගම් වලට ලබා දීමට යෝජනා වී ඇත. මෙම සැලැස්ම බොහෝ දුරට පිටස්තර ඉන්ධන පිරුම්හල් සඳහා අදාළ වෙයි. කොළඹදී මෙය වෙනස් විය හැකි අතර ලබා දී හැකි ඉඩම් තිබී තියෙන මත පදනම් වනු ඇත. ලබන මස මුලදී චීන හා ඇමරිකානු සමාගම් දෙක සමග මෙම කිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙවැනි උණුසුම්පත් ලදස්සනින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.